අයිබෝන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා. අපි කතා කිරීමට සූදානම් ඇතරම ඔබට අත්‍යවශ්‍යම කරුණු කාරණා කිහිපයක් පිළිබඳව අපි අයිබෝන් කිය ඔබ පිළිගන්නවා අපේ වැඩසටහනට. රොෂාන්, ඇත්තටම දැන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ මේ සර්ට් යනුවෙනුත් හඳුන්වනවා. ඇත්තටම ලංකාව තුළ පරිගණක ආශ්‍රිතව යම් යම් අකටයුතුකම් සිදු වුණොත් පැමිණිලි කරන්න තිබෙන ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය. දැන් මේ වන විට විශේෂයෙන්ම අපේ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් විය යුතු ඔබලාට පැමිණිලි එන සුවිශේෂී කාරණයක් සම්බන්ධයෙන් ඔබ මට මේ වැඩසටහනට එන්නට පෙර දැනුවත් කරා. මම කැමති ඒ කාරණේ පිළිබඳව දැනගන්න. ඔව්, ඒක මෙහෙම අපේ ආයතන හැටියට කරන්නේ තොරතුරු ආරක්ෂණය සම්බන්ධයෙන්. එතකොට ඒ සම්බන්ධයේදී අන්තර්ජාලය සම්බන්ධ වෙන්න පුළුවන්, පරිගණක පද්ධති සම්බන්ධ වෙන්න පුළුවන්, ඒ වගේම ඒ හරහා වෙන්න පුළුවන් අනිකුත් තමුන්ගේ නොදැනුවත්කම නිසා වෙන්න පුළුවන් ගැටලු වෙන්නත් පුළුවන්. තොරතුරු ආරක්ෂණය සම්බන්ධයෙන් කතා කරන නිසා තමයි මම ව්‍යාපාරිකයන්ට වෙන ගැටලුව සම්බන්ධයෙන් ඒකෙදි මම උදාහරණ කතාවකින්ම කියන්නම්. එතකොට කතාව පැහැදිලිවම මම හිතමු මම ලංකාවේ සිට පිටරට ආයතනයකින් භාණ්ඩ ගෙන්නන පුද්ගලයෙක්. එතකොට මම ඔබ පිටරට ඉන්නේ, මම ඔබගේ ඊමේල්ගේ ලිපිනයත් සමඟ තමයි කතා බහ කරන්නේ. බොහෝ ව්‍යාපාරිකයන් අපිට සිද්ධියට මුහුණ පානවා කියන්නේ පිටරටක ඉන්න කෙනෙක් එයාගේ භාෂාවන් සමඟ ප්‍රශ්නක් තියෙනවා. ඒක නිසා අපි ඉංග්‍රීසියෙන් වචන ටික ටයිප් කරලා යවුවම ඒකට අදාළ උත්තරය අපිට ලැබුණාම අපි දන්නවා මොකද්ද මේ කතා බහ යන්නේ කියලා. ඊට පස්සේ මම දැන් අවශ්‍ය කරන භාණ්ඩ ඇනුම් කරනවා තෝරලා බේරගෙන අවශ්‍ය වෙලාවට අපි කියනවා හරි මට මෙන්න මේ භාණ්ඩ ටික තමයි අවශ්‍ය වෙන්නේ කියලා. ඒ කිව්වට පස්සේ මට ඔබගෙන් ලැබෙනවා මෙන්න මේ භාණ්ඩවල මුදල මෙච්චරයි, ඒ මුදල මෙන්න මේ අහවල් බැංකුවකට තැන්පත් කරන්න කියලා. ඒතකොට මම මුදල් තැන්පත් කිරීම සඳහා මගේ බැංකුවට නියෝගයක් දෙන්න ඕනේ මෙන්න මේ මුදල් අහවල් බැංකුවට දාන්න මගේ මේ භාණ්ඩ සඳහා කියලා. ඔය අවස්ථාවේදී අපිට ලැබෙන්න පුළුවන් පණිවිඩේ ඔබ සමග මම අවුරුදු ගාණක් ගණ දෙනු කරත් එක සැරේම ඊමේල් පණිවිඩයකින්ම කියන්න පුළුවන්. අපේ මේ දවස්වල බැංකුව ගිණුමේ විගණනයක් යනවා, එහෙම නැත්නම් ඔඩිට් එකක් යනවා. ඒක නිසා මුදල් මෙන්න මේ අලුත් බැංකුව ගිණුමට දාන්න කියලා. එතකොට මම වැඩි ඕක ගැන හිතුවේ නැත්නම් මම හිතනවා මම බැංක් account එක මාරු කරලා අලුත් බැංකුව ගිණුමකට දැන් සල්ලි දාන්න කියනවා. මම මගේ බැංකුවට අණ කරනවා, එහෙනම් මෙන්න මේ මුදල මෙන්න මේ අහවල් බැංකුවට දාන්න කියලා. ඊට පස්සේ මම මුදල් ටික ඒ විදිහට යවලා ඔබගෙන් බඩු ටික ලැබෙනකම් බලන් ඉන්නවා. භාණ්ඩ ටික නම් ලැබෙනකොට දවසක් දෙකක් හරි සතියක් දෙකක් හරි ගියාට පස්සේ තමයි මම සමහරලාට කෝල් කරලා අහන්නේ මම ඇනෝම් කරපු භාණ්ඩ වලට මොකද වෙන්නේ, දැන් එනවද නැවගත කරලාද මොකද කියලා. එතකොට ඔබගෙන් මට පණිවිඩය ලැබෙනවා තාම අපිට මුදල් ලැබුණේ නැහැ කියලා. එතකොට මං කියන මං මුදල් මේ වෙනකොටත් මං දාලා ඉවරයි කියලා. එතකොට තමයි බලන්නේ මොකද්ද මේ ගැටලුව උනේ කියලා. එතකොට මේක සිද්ධියේදී අපි දකින්නේ බොහෝ විට වෙන්නේ අපි දෙදෙනා අතර සිදුවෙන ඊමේල් ගනුදෙනු, එහෙම නැත්නම් ඊමේල් කතාබහ දැනගන්න පුද්ගලයෙක් විසින් ව්‍යාජ ලෙස බැංකු ගිණුම මාරු වුණා කියලා ඔහුගේ බැංකු ගිණුමකට තමයි පංචාකාරී පුද්ගලයාගේ බැංකු ගිණුමක් තමයි මට එවලා තියෙන්නේ. ඒතොර ඒ වෙලාවේදී මම දෙපාරක් කල්පනා නොකර නම් අයි මම මෙච්චර අවුරුදු ගාණක් ගනුදෙනු කරපු කෙනා බැංකු ගිණුම මාරු කළේ කියලා මම වැරදි බැංකු ගිණුමට මුදල් දානවා. ඒ අවස්ථාවවලදී බේරෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔක බේර ගන්න පුළුවන් ක්‍රම තිබිච්ච තැන තමයි පළවෙනි එක ඔබ බැංකු ගිණුම මාරු කරා කියලා පළවෙනි ඊමේල් පණිවිඩය ලැබිච්චන ගමන්ම ඒක ඔබට දුරකථන ඇමතුමක් දීලා තහවුරු කර ගන්න තිබුණා. එහෙම නැත්නම් අපිට දැන් කමියුනිකේෂන් සඳහා එහෙම නැත්නම් sannivedana කටයුතු සඳහා ඊමේල් ෆැක්ස් තියෙනවා, අනිකුත් මුදුකාංග හරහා වයිබර් වට්ස්ඇප් වෙන්න පුළුවන්, ඒ හරහා කතා බහ කරන්න පුළුවන්. ඒ විදිහෙන් ඔබට මම පණිවිඩයක් යවලා මේක තහවුරු කරගත්තා නම් මගේ මුදල් ටික නැති කර ගන්න තුව බේර ගන්න තිබුණා. ඒ වගේම මගේ ඊමේල් ගිණුම සහ ඔබගේ ඊමේල් ගිණුම දෙකම ආරක්ෂිත විය යුතුයි මේ සිද්ධියේදී. ආරක්ෂිත කොයි හරි කියන්නේ මගේ ඊමේල් ගිණුමට වෙන යම් කෙනෙක් අනවසරෙන් ඇතුළු වුණා නම් ඔහුට බලා ගන්න පුළුවන් මම මොනවාද කරන ගනුදෙනු කාත් සමගද ගනුදෙනු කරන්න කියලා. එතකොට මම මුදල් තැන්පත් කරන්න බලාපොරොත්තු වෙන ඔබට මේ අවස්ථාවේදී කෙනෙක් මගේ ඊමේල් කියවලා එයාට දැනගන්න පුළුවන් නම් ඒ තුන්වෙනි පාර්ශවයට එයාට පුළුවන් වෙනවා ව්‍යාජ ඊමේල් පණිවිඩයකින් මට ඔයා වගේ එහෙම නැත්නම් මගේ අනිකුත් ගනුදෙනු කරුවා වගේ එවලා ආව මුලාවකට දාන්න. එතකොට ඒ අනුව බලනකොට අපි ඊමේල් පාවිච්චි කරනකොට අපි කල්පනාකාරී වෙන්න ඕන පළවෙනි කාරණාව ඊමේල් ගිණුම ආරක්ෂිතව තියාගන්න. බැංකු ගිණුමක් වෙනස් වුණා හෝ ඒ ආකාරයේ විශේෂ තොරතුරක් ලැබුණොත් ඒක අනිවාර්යෙන්ම මම නැවත තහවුරු කරගන්න දුරකථන නැවතුමක් ලබා දීලා එහෙම නැත්නම් වෙන යම් විදිහකින් සම්බන්ධ කරගෙන ඒක තහවුරු කරගන්න. ඒ අවස්ථාවේදී තේරුණොත් එහෙම මේම එහෙම එකක් වෙලා නැහැ මේ පණිවිඩයේ බොරු එකක් කියලා, එහෙනම් මගේ ඊමේල් ගිණුම ආරක්ෂිතද කියන එකත් මම බලන්න ඕන හොඳටම කල්පනා කරලා.
අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. පසුව නැවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහ සිටින්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සමග. ඇතනම දැන් ඔබ ඔය සඳහන් කරපු වංචාව සිදු වෙලා ඔබලාට ඒකට අහුවෙච්ච ලාංකිකයන්ගේ පැමිණිලි ගොඩක් ලැබිලා තිබෙනවා. ඔව්, අපිට 2015 වසරේදී ඒ වගේ සිද්ධි සම්බන්ධ සිද්ධි 15ක් විතර වෙලා තිබුණා. ව්‍යාපාරිකයෝ 15ක් විතර. ඔවුන් ඇත්තටම ලොකුම ව්‍යාපාර කරන අය නෙවෙයි, සාමාන්‍ය ව්‍යාපාරයක් කරන එක්ක බාහන පිටරට යවනවා. එහෙම නැත්නම් බාහන පිටරටින් ගෙන්නන අය. ඒ වගේ 15 දිනකට විතර වෙච්ච මුදල් පාඩුව විතර බැලුවොත් ඇමරිකානු ඩොලර් 115ක් විතර වෙලා තියෙනවා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක්. විශාල ප්‍රමාණයක්. මේ වසරේදීත් මුල දැන් මාස 3ක් විතර වෙනවා. මේ කාලය ඇතුළතදීත් අපිට පැමිණිලි 5ක් විතර ලැබිලා තිබුණා. ඒවෙන් මුදල් ප්‍රමාණය ලක්ෂ ගානකට යනවා. ඒක හරියටම ඉලක්කම මතක නැහැ. නමුත් සෑහෙන මුදල් ප්‍රමාණයක් වංචා වෙලා තියෙනවා. සියලුම දේ එකම ආකාරයට වෙලා තින්නේ. ඒ කියන්නේ තමුන්ගේ ඊමේල් ගිණුමට යම් පුත්කලෙක් අනවසරෙන් ඇතුල් වෙලා ඒ බව තමුන් දන්නේ නැහැ. නමුත් තමුන්ගේ තොරතුරු ඔක්කොම බලා ගන්න කෙනෙක් අර වගේ ඊමේල් පණිවිඩයක් එවලා මෙන්නත් බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අතන රොෂාදර ඔබ අපේ මේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයින්ට අතන ඩොලර් 115ක් කියන්නේ සුළු මුදලක් නෙවෙයි. ඔව්, සුළු මුදලක් නෙවෙයි. ඔබ සඳහන් කරන ආකාරයට මේ කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ තමයි මේ වංචාවට හසු වෙලා තිබෙන්නේ. අතන අපේ මේ වැඩසටහන නරඹන ව්‍යාපාරිකයින්ට පොඩි ඉඟියක් ලබා දෙන්න පුළුවන්ද? මොන වගේ ස්වරූපයෙන්ද මේවා පැමිණෙන්නේ? මේවාට විශේෂිත වූ යම්කිසි රටවල් හෝ යම්කිසි භාෂාවල් හෝ යම්කිසි ක්‍රම හඳුනා ගන්නට යම්කිසි සලකුණු තිබෙනවා. සලකුණු එහෙමයි. සමහරක් ඒ වෑදී අපිට කියන්න පුළුවන් එක්කෝ මම කියන අපේ දෙදෙනා අතර වෙන ගනුදෙනු හෝ ඊමේල් පණිවිඩ හෝමාරුව ගැන දන්න පුද්ගලෙක් වෙන්න ඕන. එතකොට සමහරලාට තමුන්ගේ ඊමේල් ගිණුම අනවසරයෙන් ඇතුල් වීමකට ලක් නොවුනත් තමුන්ගේම ආයතනය කෙනෙක් වෙන්නත් පුළුවන්. පිට සම්පූර්ණම තුන්වෙනි පාර්ශ්වයක් කරනවා වෙන්නත් පුළුවන්. එකම රටක කියලා නැහැ. නමුත් හැම රටකින්ම වගේ ඒ සිද්ධි වාර්තාවනුත් වෙනවා. අපි පහුගිය සතියකදී අපිට සම්මන්ත්‍රණයකදී හම්බුණා පිටරට සර්ට් ආයතනවල නිලධාරීන් කීප දෙනෙක්. එයාගෙන උදාහරණයට ඒ රටවලත් ඔය වගේම ඒ සිද්ධියම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේක මේ ලංකාවට විතරක් වෙන ප්‍රශ්නයක් නෙවෙයි. අනිකුත් රටවලත් බාණ්ඩ ආනයනය අපනයනය කරන අයට ඔය ගැටලුව වෙනවා. ඒතකොට ඒ කියන්නේ සරලවම අපිට අර ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ කියන මේකට බේර ගන්න පුළුවන් ක්‍රම තමයි තමුන් ඊමේල් වලින් අපි කටයුතු කරනවා නම් තමුන්ගේ ආයතනයේ ඊමේල් ගිණුම ආරක්ෂිත කරගන්න ඕන. ඒ සඳහා හොඳ මුරපදයක් පාවිච්චි කරන්න ඕන. ඒකට අනවසරයෙන් කෙනෙක් ඇතුල් වෙනවා නම් ඇතුල් වුණ බව දැනගන්න, ඒ කියන්නේ මේකට ලොගින් ඇටෙම්ප්ට් ඒව අපිට නොටිෆිකේෂන් එකක් ගන්න පුළුවන් මේ වෙලාවේදී මගේ ගිණුමට කවුරු හරි ඇතුල් වුණා කියලා. ඒ වගේ දේවල් ගැන අවධානයක් යොමු කරන්න ඕන. ඊට අමතරව බොහෝ දෙනෙක් තමුන්ගේ ගිණුමට වෙන කෙනෙක් ඇතුල් වෙන්න කරන ක්‍රමයක් තමයි ඔබගේ ඊමේල් ගිණුමට ලිපින ඊමේල් පණිවිඩයක්ම ලැබෙන්න පුළුවන්. අපි තුමු ඔබ Yahoo ගිමේල් ඊමේල් ගිණුමක් පාවිච්චි කරනවා කියලා. Yahoo ආයතනයෙන් විදියට ඊමේල් පණිවිඩයක් එවනවා මම. ඔබගේ ගිණුමට මෙන්න මේ වෙලාවේදී අහවල් වෙන රටකින් කෙනෙක් ඇතුල් වෙන බැලුවා. ඒක නිසා ඔබගේ මුරපදයේ තහවුරු කරන්න, වෙරිෆයි කරන්න කියලා ලින්ක් එකක් එක්ක. ඒතකොට බොහෝ දෙනෙක් හිතනවා මගේ ගිණුමට කවුරු හරි ඇතුල් වෙන්න හදලා කියලා. අපි යනවා ලින්ක් එකට ගිහිල්ලා මගේ මුරපදයයි user name එකයි password එකයි දෙකම දෙනවා. එතකොට ඒක තමයි ඇත්තටම තමුන්ගේ ගිණුමට අදාළ වෙන මුරපදයේ සොරා ගන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඒ සඳහා එක එක ක්‍රම පාවිච්චි කරනවා. එතකොට තමුන් දැනගන්න ඕනේ කොයි වෙලාවකවත් ඒ වගේ එකක් ආවොත් ලින්ක් එකක් අරහා ගිහිල්ලා පාස්වර්ඩ් එක වෙනස් කරන්න නැතුව, එහෙම නැත්නම් වෙරිෆයි කරන්න නැතුව තමුන්ගේ account එකේම settings වල ගියහම පාස්වර්ඩ් වෙනස් කරන්න පුළුවන්. අනේ එතනට ගිහිල්ලා පාස්වර්ඩ් එක වෙනස් කරොත් මේ වගේ සැකයක් තියෙනවා නම් එතනින් තමයි තමුන්ගේ ගිණුම ආරක්ෂා කරගන්න පුළුවන්. එතන රොෂාන් ඊට අමතරව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේට මේ දිනවලට ලැබෙන පැමිණිලි මොනවද? මොනවා සම්බන්ධ කාරණා? සාමාන්‍යයෙන් අන්තර්ජාල සම්බන්ධ සිද්ධි සෑහෙන එක එක ආකාරයේ දේවල් වැටෙනවා. බොහොමයක් වැටෙන සමාජ ජාල වෙබ් අඩවි වලදී තමුන්ගේ නමින් ව්‍යාජ ගිණුමක් වෙන යම් කෙනෙක් පවත්වාගෙන යනවා. ඒක අයින් කරගන්න ඕනේ කියන වගේ දෙයක්. මොකද අපේ ආයතන හැටියට අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ තාක්ෂණික සහායක්. ඒතකොට ඒ වගේ දෙයකදී අපි ආයතන අවශ්‍ය කරන උපදෙස් ලබා දෙනවා. මෙන්න මේක තමයි ඔබ කළ යුත්තේ කියලා. ඊට අමතරව යම් යම් අවස්ථාවන් වලදී ලැබෙනවා අර ransom ware කියලා. කියන්නේ තමුන්ගේ පරිගණකයට එන ඊමේල් පණිවිඩයකින්, ඒ කියන්නේ තමුන්ගේ දන්න කෙනෙක් වගේ වෙන්න පුළුවන්, නොදන්න කෙනෙක් වගේ වෙන්න පුළුවන්.
ඒක කියනවා තමුන්ට බැලිය යුතු තොරතුරක් තියෙනවා මෙන්න මේක බලලා ගන්න එහෙම කියලා. ඒක බලන්න ගියාම තමුන්ගේ පරිගණකයට මොන හරි එකක් ඉන්ස්ටෝල් කරගන්න. එහෙම නැත්නම් ස්ථාපනය කරගන්න කියනවා මේ පණිවිඩය බලන්න. එතකොට අපි වැඩි කල්පනා කරන්නේ නැතුව ඒක මොකක්ද කියලා මේ පණිවිඩය බලන්න කුතුහලෙනේ තියෙන්නේ. ඒ වගේ කළොත් එහෙම තමුන්ගේ පරිගණකයේ තියෙන දත්ත සියල්ලම කියවා ගත නොහැකි තත්වයකටපත් වෙනවා. ඒ වෛරස් එක එහෙම නැත්නම් මැල්වෙයාක එවන කටි ආයතන වලින් හොයේ සොරමුල කියන්නේ ඔබට මුදල් දුන්නොත් ඒක නැවත ලබා ගන්න පුළුවන් කියලා. ඒතර තමුන්ගේ පරිගණකයේ තියෙන සියලුම දත්ත වෙන කාටවත් කියවන්න බැරි තත්යකටපත් වෙනවා. ඒතර සමහරලාට ආයතනයක විශේෂිත පරිගණක තොරතුරු තියෙන පරිගණකයකට වගේ ඔය සිද්ධිය වුණොත් ඒ ආයතනය ඉදිරියට ගෙන යන්න බැරි තත්යක්පත් වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒ වගේ එකට කියන්නේ ransom ware කියලා කියන්නේ මේ මුදලක් බලහත්කාරයෙන් ගන්න කරන ක්‍රමයක්. ඒතර තමුන් කල්පනාකාරී වෙන්න ඕනේ නොදන්නා ඊමේල් පණිවිඩ වලට උත්තර දෙන්න හෝ ඒවෙන් තියෙන software install කරගන්න නැතුව ස්ථාපනය කරගන්න නැතුව තමුගේ පරිගණකේ පාවිච්චි කරා. අතුරු දැන් ඔබ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදීය ප්‍රධාන තොරතුරු ආරක්ෂක ආරක්ෂණ ඉංජිනේරුවරයා. අතුරු ලංකාවේ මේ වෙනකොට අන්තර්ජාල ව්‍යාප්තිය ආසන වශයෙන් 30%කට ආසන මට්ටමක තිබෙන්නේ 70%ක වගේ ප්‍රමාණයකට තාමත් ලංකාවේ අන්තර්ජාලය නැහැ. දැන් අතුරු දැන් ඔබලාගේ ආයතනත් තවමත් මාසිතන විදිහට යම් යම් දේවල් සම්බන්ධව ප්‍රාථමික අවස්ථාවක ඇත්තේ මේවා මේ යම් යම් අධ්‍යයනයන් කරමින් මේවා කොහොමද ඉදිරියට ලංකාවේ වර්ධනය කරන්නේ කියන කාරණය සමහර විට අනවසර ඇතුල් වුණොත් යම් කිසි ඊමේල් ගිණුමකට හෝ Facebook ගිණුමකට හෝ වෙන දෙයකට ඒදී නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද බැරිද ලංකාවේ අය මේ සම්බන්ධයෙන් සූදානම්ද මේ කියන කාරණා සම්බන්ධයෙන් මේ ආශ්‍රිත නීතිය ඒ වගේ මේ ආශ්‍රිත ක්‍රියාමාර්ග මේ ආශ්‍රිතව මොන ආකාරයේ දැනුවත් වීම සංවර්ධනයන් ඉදිරියේදී සිදුවිය යුතුද? ඇත්තටම පරිගණක පාවිච්චි කිරීමේදී ඒක නිවැරදි ලෙස පාවිච්චි කරන්නේ නැතිකම නිසා තමයි මම කිව්ව ආකාරයේ ගැටලු බොහොමයක් වෙන්නේ. අපි නොදන්නා software එකක් එහෙම නැත්නම් නොදන්නා මෘදුකාංගයක් පරිගණකයට දාගන්න කියලා තමයි එහෙම සිද්ධියක් වෙන්නේ. ඒ වගේම මගේ ගින්නුමට ඇතුල් වෙන්න තියෙන ආරක්ෂිත ක්‍රමවේදය තමයි මුරපදේ. ඒක වෙන කෙනෙකුට ලේසියෙන් ගන්න පුළුවන් වෙන විදිහකට හෝ වෙන කෙනෙකුට දුන්නොත් තමුන්ගේ තොරතුරු නැති වෙනවා. ව්‍යාපාරයක් නම් ව්‍යාපාරයේ තොරතුරු වෙන අයට අතට යනවා. ඒ වගේ ගැටලු වෙන්න පුළුවන්. එතකොට අපි ඒ ගැන කල්පනාකාර වෙන්න ඕනේ. සමහරක් වෙලාවට අපේ ලාංකිකයෝ අර ගොඩක් අයට උදව් කරන්න තියෙන කැමැත්ත නිසා උදාහරණයකට තොරතුරු ආරක්ෂණය ගැනයි අපි එච්චර මිනිසුන් අවබෝධයක් නැත්තේ කියලා මට ඔබගේ ජංගම දුරකථන අංකය ලබා ගන්න අවශ්‍ය වුණොත් මට ඔබගේ මිතුරෙකුට කතා කරලා කියන්න පුළුවන්. මට ඔබට හදිසි පණිවිඩයක් දෙන්න තියෙනවා. මට ඔබගේ මේ ජංගම දුරකථනය ගන්න පුළුවන් වේද කියලා. එහෙම වුණොත් ඕන කෙනෙක් උදව්වක් කරන්න නෙවෙයි බලන්නේ කියලා මට පණිවිඩය මගට ඔබගේ ජංගම දුරකථනය අංකය මට ලබා දෙන්න පුළුවන්. නමුත් ඒක තමුන් ආරක්ෂා කරගත යුතු පුද්ගලික තොරතුරක් කියන එක සමහරක් වෙලාවට අපිට කල්පනා වෙන්නේ නැහැ. ඒ වගේම අපේගේ ඊමේල් ගිණුමක් වෙන්න පුළුවන් සමාජ ජාල වේබ් අඩවි ගිණුමක් වෙන්න පුළුවන් ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඇතරම අපේ ආයතනයේ තාක්ෂණික සහායක් තමයි ලබා දෙන්නේ. නමුත් අපට කෙටියෙන් හැඳින්වීමක් කරොත් ලංකාවේ තියෙන පරිගණක අපරාධ පනත ලෝක දකුණු ආසියාවේ තියෙන අනෙකුත් රටවල් එක්කලා බලනකොට පරිගණක අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් හොඳ තැනක තියෙනවා. ඒ අනුව අනවසර ඇතුල් වීමක් කියන එක කියන්නේ ඔබගේ ගිණුමට ඔබගේ අවසරයක් නැතුව මම ඇතුල් වුණොත් ඒ සඳහා නීති ක්‍රියා මාර්ගයක් ගන්න පුළුවන්. ඒ අනුව දඬුවම් එහෙමත් එක නියම කරලා තියෙනවා. ඒ අවදාලක තොරතුරු සඳහා ඔබ පොලිසිය පැමිණිලක් ඉදිරිපත් කළා. ඒ අදාලකට අදාළ නීතිමය කටයුතු කරගෙන යන්න ඕන. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. පසුව බණ්ඩවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහේ සිටින්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා. අපි කතාබහේ අවසාන භාගයට පැමිණ තිබෙනවා රොෂාන්. ඇත්තටම අපිට පසුගිය කාලයේ මාධ්‍ය මගින් අනාවරණය වුණා යම් යම් ප්‍රසිද්ධ චරිතවල ඔවුන්ගේ පින්තූර විකෘති කියන්නේ වෙනස් කරලා ඒවා නිර්වත් පින්තූර ආකාරයට මේ සමහර වෙබ් අඩවි වලට සමාජ ජාල වෙබ් අඩවි වලට දාලා තිබුණා කියන එවැනි පැමිණිලි ඔබලාට ලැබුණාද? යම් යම් අවස්ථාවන්වලදී සාමාන්‍ය ජනතාවකිනුත් වගේ ගැටලු වෙනවා. ඒ අවස්ථාවන්දී ඒ අපි පාවිච්චි කරන සමාජ ජාල වෙබ් අඩවියේ තියෙන
කොන්දේසි සහ ප්‍රතිපත්ති මාලාවන්නනු තමයි ඔවුන් කටයුතු කරන්නේ. කියන්නේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් කිව්වොත් අපි කියත්තොත් ෆේස්බුක් හරි ට්විටර් හරි වෙනකුත් අන්තර්ජාල වෙබ් අඩවියක් ඒ ආයතනය පවත්වාගෙන යනකොට එයාලා පාවිච්චි කරන ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් එමුණත් කොන්දේසි ප්‍රතිපත්ති මාලාවන්නනු තමයි කටයුතු කරන්නේ. ඕනම සමාජ ජාලා වෙබ් අඩවියක තියෙනවා තමුන්ගේ ඡායාරූපයක් අනවසරයෙන් පළ කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඔබට කෙලින්ම පැමිණිල්ලක් එම ආයතනයටම යවන්න පුළුවන්. අන්තර්ජාලය හරහාම මගේ ඡායාරූපයක් මේ ආකාරයට විකෘති කරලා පළ කරලා තියෙනවා කියලා. එතකොට ඒව ඉවත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමුණුත් කල්පනාකාරී වෙනවා නම් තමුන්ගේ ඡායාරූප අනවශ්‍ය ලෙස අනවශ්‍ය පුද්ගලයන් අතරට පත්වීම වළක්ව ගන්න. තමුන්ට ඒ වගේ සිද්ධියකට මුහුණ පාන තියෙන අවස්ථාවකින් මඟ හැරගන්න පුළුවන්. උදාහරණයක් ලෙස අපි සමාජාල වෙබ් අඩවියක මගේ ඡායාරූපයක් මම පළ කරනවා නම් මම බලන්න ඕනේ මේ පළ කරන එක මම කාටද පෙන්වන්න ඕනේ කියලා. මේක මගේ පාසලේ මිතුරන් ඉන්න පුළුවන්, විශ්වවිද්‍යාලේ මිතුරන් ඉන්න පුළුවන්, රැකියා කරන ආයතනය අය ඉන්න පුළුවන්, ඒ වගේ මගේ නෑදෑයෝ ඉන්න පුළුවන්. මම මේ කාටද මේ ඡායාරූපය පෙන්වන්නේ? ඒ ඕන කරන පිරිසට විතරක් ඒක පෙන්වනවා නම් ඒක ඇති. ඒක මුළු හැම දෙනාටම පෙන්වන්න ගියොත් තමයි හැමෝටම මේක ගන්න පුළුවන් වෙන්නේ. ඒ අරගත්තම ඉතින් එක එක අයට එක එක අදහස් ආවම ඒ ඡායාරූපය විකෘති කරලා දානවා වෙන්න පුළුවන්. ඇත්තම දැන් Facebook ගිනුම් හිමි විශාල පිරිසක් ලංකාවේ එන්න එන්නම් වර්ධනය වෙනවා. පසුගිය කාලේ ඔබලාගේ ආයතනයේ මේ Facebook සම්බන්ධයෙන් මොන වගේ පැමිණිලි දාවේ? Facebook සම්බන්ධයෙන් අපිට ලැබෙන පැමිණිලි බොහොමයක් එන්නේ තමුන්ගේ නමින් වෙන යම් කෙනෙක් ව්‍යාජ ගිනුමක් තමුන්ගේ ඡායාරූප පාවිච්චි කරලා කරගෙන යනවා කියන එක. ඒ අයගෙන් අපි කතා කරලා බැලුවොත් එහෙම එයාගේ තමුන්ගේ මිතුරු හවුලේ ඉන්නවා සමාජිකයෝ තන 23000ක් වගේ විශාල ප්‍රමාණයක්. ඒ අයව පුද්ගලිකව අඳුනන අයද කියලා අහුවොත් බොහෝ දෙනෙක් අඳුරන්නේ නැහැ. නිකාම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එහෙම නැත්නම් මිතුරු ඇරයුමක් ආව ගමන් අපි ඒ පුද්ගලයාව එකතු කරගන්නවා. ඒ පුද්ගලයා කවුද, ගිනුමට පිටිපස්සෙන් ඉන්න පුද්ගලයාගේ අදහස් මොනවද, ඇයි එයා මාව එකතු කරගන්න හදන්නේ, ඒ ගැන හිතන්නේ නැහැ ඒ වෙලාවේ. ඒක නිසා ඔකට මම සරලම උදාහරණයක් කියන්නේ අපි පාරේ යනකොට හම්බෙන හැමෝටම මගේ පුද්ගලික තොරතුරු කියන්නේ නැහැ, මගේ ඡායාරූප පෙන්වන්නේ නැහැ. එහෙමනම් අපි සමාජ ජාල වෙබ් අඩවි ඉන්නකොට ඇයි අපි හැමෝටම පෙන්නේ මගේ පින්තූර සහ අනිකුත් තොරතුරු ඇතුළත් කරන්නේ? ඒක මට අවශ්‍ය කරන පිරිසත් සමග මම කතා බහ කරන්න ඒක අවශ්‍ය පිරිසත් සමග විතර නම් එන්නේ. තහවුරු කරගත මිතුරන් නෑදෑයන් පමණ නම් මගේ ගිනුම ඇතුළේ ඉන්නේ. මම දන්නවා මං ඉන්නේ මට සුරක්ෂිත පුද්ගලයන් පිරිසක් සමග කියලා. නමුත් අනවශ්‍ය පුද්ගලයන්, නොදන්නා පුද්ගලයන් මගේ ගිනුම ඇතුළේ සිටීම නිසා මගේ ඡායාරූප මගේ පුද්ගලික තොරතුරු අරගෙන එයට යම් යම් දේවල් කරන්න පුළුවන් තමුන්ට අපහසුයක් වෙන ආකාරයට. ඇත්තරම දැන් නීතිය සම්බන්ධයෙන් කතා කර විට ඔබ ඇත්තරම දැන් සඳහන් කළා ලංකාවේ ඉතාම ශක්තිමත් නීතියක් තිබෙනවා කියලා මේ පරිගණක අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන්නට. දැන් එවැනි නීතිය ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවක් තිබෙනවද? ඇත්තරම ඒ කියන්නේ අපේ ආයතනයේ හැටියට නීතිය ක්‍රියාත්මක කරන්න ඔවුන්ට අවශ්‍ය වුණොත් අවශ්‍ය කරන තාක්ෂණික සහායක් තමයි අපි ලබා දෙන්නේ. යම් යම් අවස්ථාවන්වලදී අපිත් මාධ්‍ය හරහාම දැකලා තියෙනවා. ඒක පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන පරිගණක අපරාධ අංශයක්. ඒ අය තමයි බොහෝ විට නීති කටයුතු කරගෙන යන්නේ. එයාගෙන් හරියටම බැලුවොත් සංඛ්‍යාලේඛන අනුනත් ඔබට ලබා ගන්න පුළුවන් මේ කොච්චර සාර්ථක සිද්ධි තියෙනවද කියලා. සහ අපි එක පැත්තකින් කල්පනා කරලා බලන්න ඕනේ හැමදේම පරිගණකයක් එහෙම නැත්නම් කම්පියුටර් එකක් මොබයිල් ෆෝන් එකක් ගෑවිච්ච ගමන් මේක පරිගණක අපරාධයක්ද කියලා. ඒත් අපි මුදල් වංචා වෙච්ච සිද්ධි කතා කරා මුලින් ඒ අවස්ථාවේදී ඒක පරිගණක අපරාධයක් වෙන්නේ නැහැ. වෙනවා මගේ ගිනුමට අනවසරයෙන් කෙනෙක් ඇතුල් වෙලා නම්. නමුත් අවසාන වෙලා තියෙන්නේ මුදල් වංචාවක්. ඒකට මූල්‍යමය වංචාවක් කරහා තමයි ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වෙන්නේ. ඒකට අවශ්‍ය කරන සාක්ෂි තියෙන්නේ ඩිජිටල් විදියකට, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික විදියකට. අන්න ඒක තමයි සිද්ධිය වෙනස. රොෂාන්, අතරම අවසාන භාගයේ අපේ වැඩසටහනේ ඔබට අවසාන වශයෙන් අපේ රටේ මේ පරිගණක වලින් වැඩගෙන Facebook වලින් වැඩ කටයුතු කරන, ඒ වගේම ඊමේල් වලින් වැඩ කටයුතු කරන බොහෝ දෙනෙකුට දැන් ඔබට අත්දැකීම් තිබෙනවා. ඔබලාගේ ආයතනයට තමයි මේ අමාරුවේ වැටෙනවාම ඇවිල්ලා පැමිණිලි සිද්ධ කරන්නේ. ඒ පැමිණිලිත් එක්ක අධ්‍යයනය කරලා මේ වගේ අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න ඔබට යම්කිසි උපදෙසක් ලබා දෙන්න තිබෙනවා නම් මේ සඳහා අවස්ථාව. ඔව්. සරලවම කියන්නේ අන්තර්ජාලයෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඊටාම ලේසියෙන් අපේ ගනුදෙනු කරගන්න පුළුවන්, ගෙවීම් කටයුතු කරන්න පුළුවන්, අපේගේ මිතුරන් සමග කතා බහ කරමින් ඉන්න පුළුවන්. ඒ වගේ අපිට ප්‍රයෝජන ගොඩක් තියෙන තැනක්. නමුත් අපේ සාමාන්‍ය සමාජයේ වගේම හොරු, තක්කඩිය ඔක්කොමල්ලත් මේ පරිගණක අන්තර්ජාලයමත් ඉන්නවා. ඒක නිසා ඒ අය කවුද, අපේ මිතුරා කවුද කියන එක අපි හරියට අඳුරගෙන කටයුතු කළ යුතුයි. ඒ වගේම අපගේ ගිනුමක්, ඒ කියන්නේ අන්තර්ජාලයේ ඊමේල් ගිනුමක් වෙන්න පුළුවන්, Facebook එකේ ගිනුමක් වෙන්න පුළුවන්, වෙන යම් වෙබ් අඩවියක් වෙන්න පුළුවන්, ඒවා ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාමත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අපි නොදන්නා අයත් සමග අනවශ්‍ය දේවල් වල කතා බහකට යන එකෙනුත් අපි නොදැනම අමාරුවකට වැටෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් අපි ආරක්ෂිත වෙනවා නම් අපගේ ගිනුම ආරක්ෂා කරගන්න ඒ වෙබ් අඩවි වලින් අපිට ලබා දී තියෙන ක්‍රියාමාර්ග, ඒ වගේ දේවල් අපි නිවැරදි ලෙස පාවිච්චි කරනවා නම්
අපිට මේ තොරතුරු තාක්ෂණයෙන් අන්තර්ජාලයෙන් අපිට ලබා ගත හැකි ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් අමාරුවේ වැටෙන්නේ නැතුව. එතකොට අර ওই හැකරුවන් එහෙම නැත්නම් හැකර්ස් ලගේ ප්‍රහාරයන් ලංකාවේ වාර්තා වෙලා තිබෙනවද පසුගිය කාලේ? සමහරක් වෙලාවට වරින් වර වෙනවා. ඒ බොහෝ විට වෙන්නේ මේ වෙබ් අඩවි පවත්වාගෙන යන පුද්ගලයන්ගේ වෙබ් අඩවියේ තියෙන දුර්වලතා නිසා ඒකට අනවසරෙන් ඇතුල් වෙලා ඔවුන්ගේ කොඩියක් වෙන්න පුළුවන්, ඔවුන්ගේ මූණක් වෙන්න පුළුවන්, දාලා මෙන්න වාගේ වෙබ්සයිට් එක සිකියෝ නැහැ කියන එක, එහෙම නැත්නම් ආරක්ෂිත නැහැ කියන එක පෙන්වන්න කරන වැඩක් තමයි බොහෝ විට අපි දකින්නේ. ඒ අරෙන්න වෙන යම් විශාල ප්‍රමාණයේ ගැටලු අපිට තාම ලැබිලා නැහැ. නමුත් ඒ වගේ දේවල් වළක්ව ගන්න තමයි මේ වෙබ් අඩවි පවත්වා ගන්න පුද්ගලයන් ඒ සම්බන්ධිත ආයතන, ඊමේල් පණිවිඩ පාවිච්චි කරන ආයතන, ඒවා පාවිච්චි කරන පුද්ගලයන් ඒවා වලින් වෙන්න පුළුවන් ගැටලු මොනවද කියන එක දැනගෙන දැනුවත් වෙලා ඒ සම්බන්ධයෙන් නිතරම ක්‍රියාමාර්ග ගන්නවා නම් අපිට ඉතාම ආරක්ෂිතව මේව පවත්වාගෙන යන්න පුළුවන්. ඇත්තටම දැන් ওই බෑකප් කියන්නේ යම්කිසි ආරක්ෂිත ආකාරයකට තමන්ගේ තොරතුරු ගබඩා කිරීම වැදගත් නේද මේ? ඇත්තටම ඔව්. මොකද සමහරක් වෙලාවට අර මම මුලින් කිව්වා වගේ ransom ware එකක් එන්නේ මගේ පරිගණකයට ඇවිල්ලා සීලුම දේ encrypt වුණොත්, එහෙම නැත්නම් සීලුම දේ කියව ගන්න බැරි තත්යකට පත් වුණොත් ඒක මගේ ආයතනයේ තොරතුරු ගොඩක් තියෙන තැනක් නම් මම ලොකු අමාරුවක වැටෙනවා. ඒක නිසා නිතිපතා තමුන්ගේ පරිගණකයේ තියෙන විශේෂිත ෆයිල් එහෙම නැත්නම් විශේෂිත ලිපිගොනු වෙන යම් පරිගණකයකටත් බැකප් එකක් එහෙම නැත්නම් තව කොපියක් තබා ගැනීම වැදගත් වෙනවා. ඊට අමතරව තමුන්ගේ අන්තර්ජාලයේ වෙබ් අඩවියක් තියෙනවා නම් ඒක ආරක්ෂිත කරගන්න ඕන කරන ක්‍රියාමාර්ග අරගෙන තියෙන පොද අන්තර්ජාලයට අපි යමක් උදාහරණයක් කියන්නේ ලෝකේ ඕනෑම පුද්ගලයෙකුට බලන්න පුළුවන් තැනක් ඒක. ඒතොර අපි එතන ආරක්ෂිතව තියලා නැත්නම් අපිට යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ මේකට පොඩ්ඩක් ගිහිල්ලා දත්ත ටිකක් වෙනස් කරලා මොන හරි කරන්න අවශ්‍යයි කියලා වගේ ජොලියක් ගන්න. ඔව් එහෙම කරන්න ඇත ඉන්න බොහෝ විට කරන්නේ ඒ වගේ. එහෙම ඇරෙනකොට තමුගේ පරිගණකයට ඇතුල් වෙලා එහෙම පේන කිසි අද්දුණියක් නොකර තමුගේ පරිගණකේ පාවිච්චි කරලා වෙන තැනකට ප්‍රහාරයක් එල්ල කරන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම අපි දන්නේම නැහැ අපි හිතන් ඉන්නවා මං ආරක්ෂිතයි කියලා. නමුත් තමුගේ පරිගණකේ හරහා වෙන තැනකට තව සිද්ධියක් වෙන්නත් පුළුවන්. ඒකට තමන්නේ අහුවෙන්නේ. ඒක තමයි. තමුගේ දේවල් ආරක්ෂිත කරගත්තේ නැත්නම් සමහරවිට ඒ වගේ සිද්ධියකද තමයි භයානක තත්ත්වයක් ඔබ දැන් ඇතර පරිසරණ අවසාන භාගයේ අපිට මතු කරේ. හැබැයි ඒක දැන් අපි කියමු ත්‍රස්තවාදී කටයුත්තක් සඳහා කෙනෙකුගේ පරිගණකය භාවිතා කරොත් අවසානයේදී ඔහුව තමයි මේ ඒ සඳහා කුදලාගෙන යන්නේ. නමුත් ඒ වෙලාවේදී හරි පරීක්ෂණයක් පැවැත්වුවොත් අපිට හොයා ගන්න පුළුවන් මෙයාගේ පරිගණකේ ඔව් එතන පරිගණකේ හිටිය වෙලාවකද මේක සිද්ධුනේ නැති වෙලාවක දුන්නේ කොහොමද සිද්ධ වෙලා තින්නේ. ඒක ගැන හරි විමර්ශනයක් කරොත් හොයා ගන්න පුළුවන් ඇත්තට මේ පරිගණකය වෙන කවුරු හරි පාලනය කරාද ඒ කියන කාලය ඇතුළතද කියන එක. ඔය සීලුම දේවල් වළක ගන්න පුළුවන් සරලම දේවල් තමයි තමුගේ පරිගණකය ඔපරේටින් සිස්ටම් එක එහෙම නැත්නම් මෙහෙම පද්ධතිය යාවත් කාලීන කරලා එහෙම නැත්නම් අප්ඩේට් කරලා තියාගන්න ඕන. ඒකට අවශ්‍ය කරන ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකක් දාලා ඒක අප්ඩේට් කරලා තියාගන්න ඕන. ඊට අමතරව තමුන් අනවශ්‍ය මෘදුකාංග නොදන්නා මෘදුකාංග තමුන්ගේ පරිගණකේ ඉන්ස්ටෝල් කරගන්න හොඳ නැහැ. නොදන්නා දේවල් වලින් මොනවා වෙනවද කියලා අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඊළඟට තමුන්ගේ ජංගම දුරකථනය පාවිච්චි කරනවා නම් ඒකෙත් තමුන් දන්නා තහවුරු කරගත් මෘදුකාංග පමණක් ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඒ වගේ දේවල් අපි නිතරම හරි විදියට පාවිච්චි කරනවා නම් තියෙන ගොඩාක් ගැටලු වලින් බේරිලා තමුන්ට ආරක්ෂිතව මේ තියෙන දේවල් පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. රොෂාන් බොහොම ස්තුතියි. ඇත්තටම අපි අද කතා කළේ ඉතාමත්ම වැදගත් මාතෘකා කිහිපයක් පිළිබඳව. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සමග අද අපි BIS247 සාකච්ඡාවෙන් සමුගන්නවා. යළි දවසක මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු.